කොහොමද මම අද කියadien යන්නේ ගොඩක් රසට ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න හැටි නිකම් නිකම් ෆ්‍රයිඩ් රයිස් එකක් නෙවෙයි පනීර් ෆ්‍රයිඩ් රයිස් එක ඉතින් මම හිතනවා ඔයාලා ගොඩ දෙනෙක් මේ රයිස් එක කාලා නැතුව ඇති කියලා ඒ නිසාම තමයි මම හිතුවේ මේක හදන හැටි ඔයාලට කියadien ඕන කියලා ගොඩක් ඉක්මනට විනාඩි 10ක වගේ කාලෙකදී ඔයාලට මේ රයිස් එක හදාගන්න පුළුවන් බලමු කොහොමද හදන්නේ කියලා සෝස්පෑන් එක රත් වුණාම බටර් ටික සහ තෙල් තේ හැඳි එක එකතු කරගන්නවා बटर टीक दिएवेगने दी बेली फेक सह खजू मत टीके कतुकने हों मिक्स कर मे विधिये विनाडिया वगे खजू मत टीक बेदन पास सुधुलून टीक दाल हों मिक्स कर सुधुलून टीक टीका बेदीगने दी अभी पनीर क्यूब्स टीक दागन मद गींदरे रन पाट वेनक बेदगा विनाड़ी पहाकट पास पनीर टीक रन पाट हरीगेन आल्ट पेनमेति मेवेला कपागत लून टीक दागन तवत् विनाड़ी देखा वगे हों मिक्स करगा देवल टीक दाल तवत् विनाड़ी तुनाक वितर उयागा मेवेला आल्ट पेनमेति पनीर टीक रन पाट वेला एलवल टीकाय लून टीकाय हट बेदल तीयन දැන් අපි ගම්මිරිස් ටිකයි ලුණු ටිකයි දාගෙන හොඳින් මික්ස් කරගන්න ඕන. මේ වෙලාවේදී බිත්තර දෙක එකතු කරගන්න ඕන. ඒකට මේ වගේ පනීර් ටික සහ එළවලු ටික පැත්තකට කළා බිත්තර දෙක දාගෙන හොඳින් ස්ක්‍රැම්බල් කරගන්න. බිත්තර දෙක හොඳින් බැදුනට පස්සේ මේ විදියට එළවලු ටිකත් එක්ක මික්ස් කරගන්න. දැන් පනීර් ටිකයි එළවලු ටික සහ බිත්තර ටික හොඳට මික්ස් වෙලා තියෙන්නේ මේ වෙලාවේදී බත් ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න ඒ වගේම මේ වෙලාවේදී සෝයා සෝස් ටික සහ සීනි ටික දාගෙන තවත් විනාඩියක් වගේ හොඳින් මික්ස් කරගෙන උයාගන්න දැන් කේල් කොළ ටික දාලා හොඳින් මික්ස් කරගන්න. කේල් කොළ ටික එකතු කරලා ගොඩක් වෙලා ෆ්‍රයි කරන්න එපා. විනාඩි 2ක් වගේ ෆ්‍රයි කරද්දී ලස්සන කොළ පාඩක් එනවා. ඒ වෙලාවේදී ලිප ඔෆ් කරලා වියලි මිදි ටික එකතු කරගන්න. ඔයාලා වියලි මිදි වලට කැමති නැත්නම් වියලි මිදි එකතු කරගත්තේ නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ වෙලාවේදී බතේ රස්නේ තියෙන නිසා මම කපාගත්ත ස්ප්‍රින් අනියන් ටිකක් දාලා හොඳින් මික්ස් කරගන්නවා. අන්තිමටම බටර් තේ හැඳි එකක් මේ විදියට දාගෙන බත් එකේ රස්නෙම්ම එක මෙල්ට් වෙන්න තියනවා. විනාඩි 2කට විතර පස්සේ බටර් ටික හොඳට බතේ රස්නෙම්ම දිය වෙලා තියෙන්නේ. දැන් අපි බත් එක ආයෙත් සැරයක් හොඳින් මික්ස් කරගන්නවා. මේ වෙලාවේදී බේ ලීෆ් එකත් අයින් කරගන්න. දැන් තියෙන්නේ සර්ව් කරගන්න තමයි. ඔයාලට දැන් පේනවා ඇති අපේ බත් එකේ පනීර් කෑලි හොඳට ෆ්‍රයි වෙලා තියෙනවා ඒ වගේම තමයි කේල් කොළ ලස්සන කොළ පාටකට තියෙනවා බත් එක හරිම ලස්සනයි ඇහැට හරිම ප්‍රියයි ඒ වගේම තමයි හරිම රසවත් ඉතින් මම කලින් කිව්වා වගේ මේක ඉක්මනින් හදාගන්න පුළුවන් ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න මොකද ඒ තරම්ම රසයි මේ බත් එක ඉතින් එහෙනම් මේ බත් එක හදලා ඔයාලගේ අදහස් මට කමෙන්ට් කරන්න ඔයාලගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඒ වගේම තමයි මගේ channel එක subscribe වෙලා නැත්නම් subscribe වෙන්න කියලාත් මතක් කරනවා ආයෙ දවසක රසවත් දෙයකින් හමු වෙමු